මේ ලෝකයේ තියෙන විවිධාකාර රසවත් ආහාරවල රස බලන්න කවුද අකමැති? නමුත් සමහර රටවල තියෙන වෙනස් වෙනස් ආහාර සංස්කෘතීන් ඇතැම් විට අපිට නම් අප්‍රසන්න සහගත වෙන්නට පුළුවන්. ඉතින් අද මම ඔයගලන්ට කියන්න යන්නේ චීනයේ සියවස් බිත්තර නමින් හඳුන්වන අමුතුම අමුතු ආහාරයක් ගැන කතාවක්. පරණ බිත්තර එහෙම නැතිනම් කුණු බිත්තර කිව්වොත් ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? එය ඇත්තටම අප්‍රසන්නයි. එහෙම නේද? ඊටත් වඩා අප්‍රසන්න දෙයක් නම් එවැනි දෙයක් අපිට ආහාරයට ගැනීමට සිදු වුණොත් එවිට කෙසේ දැනෙයිද? එය වඩාත් අප්‍රියජනක විය හැකියි. එය අපිට ඉතාම අප්‍රියජනක ආහාරයක් වුණත් චීනයේ නම් මෙය ඉතාම රසවත් ආහාරයක් විදිහට තමයි ඔවුන් සලකන්නේ. මේ අරුම පුදුම බිත්තර වර්ගයේ හඳුන්වන්නේ සියවස් බිත්තර යනුවෙනි. පුරාණ චීන ජනතාව බිත්තරගෙන ඒවා මැටි, අලු සහ ලුණු මිශ්‍රණයකින් ආවරණය කොට පරණවන්නට තබනවා. මේදී බොහෝ විට භාවිත කරන්නේ තාරා බිත්තරයි. විවාහාරයේදී සියවස් බිත්තර ලෙස හැඳින්වුවත් එසේ පරණවන්නට තබන්නේ මාස කිහිපයක් වැනි කෙටි කාලයක් පමණයි. මේ කාලය තුළදී සුදු මදයේ දුඹුරු හෝ ගහ පැහැයකට පත්වන අතර ගහ මදය තද කොළ පැහැයට පත්වෙනවා. ඊට සාපේක්ෂව මෙහි ගන්ධයත් අඩු වැඩි වශයෙන් කුණු බිත්තරවලට ලාක්ෂණිකව සල්ෆ ගන්ධයට හැරෙනවා. ඒත් මේ රසය නම් හිතන තරම් අප්‍රසන්න නැහැ කියලා තමයි මේ ආහාරයට ගත් අය නම් පවසන්නේ. අපට කොහොම වෙතත් මේක චීන සම්ප්‍රදාය තුළ නම් ඕන් සලකන්නේ ඉතාම රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් විදිහටයි. අලුත්ම කතාවකින් ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. ඔබ මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මතකද අපිව subscribe කරන්න.